දැමේ දෙවෙනි ප්‍රශ්නය අහනවා දස්සනේන පහතබ්බ යන ස්ථානීයට පත්වි ඇති බව හිතන මුත් ගී ජීවිතයේදී වැඩිපුර කාම සම්භෝගයට හිත නැඹුරුවේ ඒ ඇයි ඒ නිදහස් වන්නේ කෙසේද නිදහස් වන්න මාර්ගයම දිගටම වඩාගෙන යන්න කාම සම්භෝගයට හිත නැඹුරුනේ නැත්නම් විසාකා උපාධිකාර දරුවෝ 18 දෙනෙක් විතර හිටියයි කියන කොයින්ද හත් අවුරුදෙන් සෝවාන් වෙලා හිටපු විසාකා උපාධිකාර ඔච්චර දරුවෝ හැදුනේ කොහොමද කාම සම්භෝගයෙන් වෙලා හිටියද සෝවාන් පාලි එහෙම නැති වුණ නෑ දරුවෙක් හම්බ වෙනකොට තව දරුවේ බඩට ආවා කියලා සෝවාන් ආපහු ගියේ නෑ මාර්ගපාල එහෙම යන්නේ නෑ මාර්ගඵල ප්‍රඥාවෙන් ලෝක ස්වභාවය එක්තරා මට්ටමකට වැටහිමත් සෝවාන් ඵලයේදී සිද්ධ වෙනා මිසක් කාම රාග සහ ව්‍යාපාද කියන දෙකේ සතර අපාගත වෙන්නා වූ විසහතිය ඉවර වෙනා මිසක් මුළු කාම රාගය ඉවර වෙන්නේ නැහැ සෝවාන් වුණාට කාම රාගයි කාමයි ඒකත් දෙකක් ඒවද පැටලීලා තියෙන්නේ කාම රාග තියෙන බුද්ධලයාට ඒ කාම හැඟීම් මත උනහම ඒ වැඩේ ඉෂ්ට කරගෙන ඉඳ හිතෙනවා බණ අහන්නත් බෑ පස්සේ බණ අහනවා කියන බණ කොච්චර වටිනවා වුණත් කොච්චර දැනගත්තත් අර කාම රාගය කියන එක තියෙන දාක්කල් ඒක බලවත් වෙනකොට ඒක විදෙන්නේ අනාගාමි ඵලයෙන් එතකන් තුනී වෙනවා විතරයි සකෘදාගාමි වුණත් සකෘදාගාමි අයටත් දූ දරුවෝ ඉන්නවා අමු දරුවෝ ඉන්නවා පෞල් ජීවිත ගත කරනවා දැන් ඔය අමුතු බණ කියනවා මේ කාලේ වෙනකොට මහා නායක හාමුදුරුවරු සෝවාන් පුත්‍රයා සදාරම කාමෙන් නිදහස් වෙච්ච කෙනෙක් කාමයි තුනේ කරා හිටින්නේ නැහැ කියලා මොනවා කරන්නද බුද්ධහමට අහලකවත් ගැලපෙන්නේ නැති කතා කියලා තියෙනවා බුද්ධහම එහෙම එකක් කියලා නැහැ කාම මිත්‍යාචාරයෙන් නම් වෙන් වෙනවා ඒක එහාට යන්නේ හුඟක් එහාට ගිහිල්ලා කාම රාගයේ එක ඒකේ විශේෂයක් තියෙනවා කාම රාගය කියන එක බලවත් නම් කාමියෝ බලවත් වෙනකොට කාම මෛතුන ආදී බලවත් වෙනකොට ඒක පොඩ්ඩක් පළවෙනි තැන දෙන්න හිතෙනවා කාම රාගය හැටි ඔන්නෝමයි කාම රාගය නැති වුණාම කාම නැති වෙලා නැහැ තාම කාම රාගය එකක් කාම කියන්නේ තව එකක් කාම කියන එක නැති වෙන්නේ අරිහත් ඵලෙයි කාම රාගය නම් සම්පූර්ණ නැති වෙනවා අනාගාමි ඵලෙයි කාම රාගයේ කාමී තියෙන වෙනස්කම් දකින්න ඕනේ මෙයා වැහිලා තියෙන ඒවා රාගයේ ස්වභාවයක් තියෙනවා ඒකන පළවෙනි දැන දෙනවා ඒ අවස්ථාවේ හැටි ඒ ගතිය නැති වෙලා ගිහිල්ලා ඒකට කවදාවත් පළවෙනි දැන් නොදෙන සත්‍යෙට පත් වෙනවා අනාගාමි වෙනකොට කාම රාගේ ඉවරයි වෛර කරන්නේ නැහැ ඒකට නතර වෙන්නේ ඉතින්දි පොඩ්ඩක්වත් පලිගන්න එහෙම හිතෙන්නේ නැහැ චුට්ටක්වත් ඒ සත්‍යෙට පත් වෙන්නේ අනාගාමි වෙනකොට හැබැයි විසිද්ධ භාවයේ තව තියෙනවා ඒක නැති වෙන්නේ අරියත් ඵලෙයි මේ වගේ තැන් තියෙනවා ගැඹුරු තැන් ඉදී ඔයයි ප්‍රතිඵලය ගැන හොයන්න ඕනේ නැහැ ප්‍රතිඵල ලැබුණාම ලැබිච්ච බව වෙන්නේ මාර්ගය අනුගමනය කරන්නේ සුද්ධ කරගන්නයි ඕනේ ඉතින් මේ වෙලාවේදී මේ කාම සම්භෝගයන්ට හිත යන එක අයින් කරගන්න කියනවා කොහොමද අයින් කරන්නේ කියලා අහන දඩයක් තියෙනවා දැන් මේ දඩේ ඉස්ම කලකල තියෙනකම් මේක කහනවා කහන්න නැතුව ඉන්නේ කොහොමද කියලා අහනවා වගේ වැඩක් මේ අහන්නේ දඩේ හොඳ වෙන්න බේත් ගන්න කියනවා මිසක් වෙන මොකක් කියන්නේ බේත් ගත්තාම දඩේ හොඳ වෙලා පතුරු ගැලවිලා ගිහිල්ලා අර පොත්ත ගියාට පස්සේ දැන් දඩයක් නැහැ ඉතින් දැන් අහනවා කහන්න එහෙම හිතෙනවද උසාහේ වීරියෙන් දැන් කහන්න නැතුව ඉන්නේ ඇහුවොත් එහෙම නෑ නෑ එහෙම මොකුත් නෑ දැන් කහන්න හිතෙන්නේම නෑ මොකද ඊ දදේ තියෙනකොට නේ කහන්න උනේ
දැන් දදේ නෑ ඉඳ කන්නේ එන කාමී ගැනත් ඔබ හිතා ගන්න කාමී තියෙන්නේ මේ කයි දදයක් වාගේ කාම කැහිල්ලෙන් කහන දදයක් කියලා හිතා ගන්න ඔන්නේ කාම කැහිල්ලෙන් හට ගන්නා වූ දදේ හොඳ වෙනා මේ දහම් ඖෂධය ගන්නකොට එකපාර නෙමෙයි එන්නේ එන්නේ ගිහින් ක්‍රමක්‍රමයෙන් ගිහිලා ඉතින් තමයි අසාර අසාර වන්නා වූ ලෝකී ආස්වාදයන්ගේ මට ඇති වැඩේ මොකද්ද ආස්වාදිය මා හිස් දේවල් නේ කියලා ඔහොම එන්නේ එන්නේ වැටහිලා ගැඹුරට එනවා ප්‍රඥාවයි අන්නේ ගැඹුරට එනකොට සමාධිය වැඩුණාම සමතුලිතතාවයට ඇවිදිලා මේ ඉන්ද්‍රියෝ සමත්වයටපත් වෙනවා ඊට පස්සේ දදේ හොඳ වුණු කය වාගේ කාම දදේ හොඳ වෙච්ච කය කහන්නේ නැණි එදාටයි කාම මෛතුණියන්ගේ සම්බන්ධයෙන් මනස ඉවත් වෙලා යන්නේ ඉතින් ওই ඉතිලා කල්ති ආහාර අතිසාරට අඹුල ගහනවා වගේ ලැහත් වෙන්න එපා වරද්ද ගන්න එපා අදවලා තියෙන ඕවා තමයි ඊට පස්සේ මොකද කරන්නේ හදිසි වෙච්ච පාරේ විදහාර කියන සිවුරක් දා ගන්නවා මහාන වෙනවා මොනවා කරන්නේ අඹුල ගහගෙන හිටියට හරියන්නේ නැහැ අතිසාරය වැඩි වෙනකොට අඹුලේ ගලවාගෙන හිටන් යන්න වෙනවා ඒ වගේ සිවුර හරි කාරේ දිහරි දාලා දොල ගිහලා ඉතින් ආයිසරයක් අර ජීවිතේ වැටෙනවා ඒක නෙමෙයි කරන්න තියෙන්නේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ යම් දහමක් ඇද ගිහි වේවා පැවිදි වේවා ඒක වළඳ ඕන ඒක තමයි මාර්ගය ඒ මාර්ගය වර්ධනකොට යම් දවසකදී ඔය අනාගාමී කියන ඵලියට වැඩෙයි ඒ ඵලියට වැඩිච්ච දවසට පළවෙනි වෙන්නේ ධර්මයේ මිසක් කාම දෙවිනි වෙනවා මිසක් කවදා කාමයට දැනෙන්නේ නැහැ තියුර දාලා හිටන් ගිහි වෙන්න යන හිත කවදාවත් එන්නේ නැහැ ආවත් ඉන්නත් බෑ ආපහු යනවා ඉවරට මෙනවා අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා ඉවරම හනීපවියම තමයි අරිහත් ඵලෙ ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ මොන කාම මාත්‍රයක්වත් එදාට නැහැ අන්න එහෙම ස්වභාවයක් තියෙනවා ඒක ප්‍රතිඵලෙ ප්‍රතිඵලයෙන් එන එක කල්තිය රැකවරණය කරගෙන හිර කර කර හිත හිර කරලා හිටන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි ඒක නිසා මේ ලෝකේ අසාරත්වයේ නිතර මෙනෙහි කරන්න අනේ අපි මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා සුන්දර ආස්වාදයේ විඳින්න හදන ලෝකේ මොනතරම් අසාරද සාරයි කියලා අපි රැවටිලා ඉන්න හැටි මෙහෙමද කියලා ධර්මානුකූලව නිතර මෙනෙහි කරන්නේ යන්නේ මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාව ක්‍රමක්‍රමී වැඩි ප්‍රඥාව වැඩි වුණා වැඩුණාට පස්සේ මේ කාම ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා ඉතින් ඕක එහෙම හිතාගෙන තේරුම්ම අරගන්න කාම ප්‍රශ්නේ විතරක් නෙමෙයි ඈ සංවර වෙනවා කන දිවනාසයේ ශාරීරිය ඔක්කොම මන සංවර වෙනවා පොඩ්ඩක් උදව්වක් දෙන්න සංවර වෙනකොට සංවර වෙන්න බලහත්කාරයෙන් ඒවල හිඟවන්නේ නැතුව බලහත්කාරයෙන් ඉන්ද්‍රිය අසංවර කරන්න ඕනේ නැහැ තමන්ටම තීරින්න පටන් ගන්නවා දහම් සංකල්පලාවේ ඉන්නකොට මේ ඉන්ද්‍රිය සංවරලා එන්නේ නැහැටි ඒතොර සංවරත්වයේ ආනිසංස වෙනෙහි කරන්න අසංවරත්වයේ ආදීනව වෙනෙහි කරන්න එතකොට හිතෙනවා සංවරත්වයේ කොච්චර සාන්තද ප්‍රණීතද නිවීම කොච්චර සාන්තද ප්‍රණීතද එහෙම ඉදලා යලි යලි ආර්ය මාර්ගයට අනුකූලව දහම් මෙනෙහි කරන්න පුරුදු වෙනකොට බලා ඉඳද්දී දහම් ඖෂධය ලැබිලා ඔය කාම රෝගී නිකම්ම සුව වෙනවා එතකන් කාම රෝගී තියෙනකන් කාම වලක් කරන්න බෑ ඉඳා බැරියව කරන්න නෑ පෞල් ජීවිතය ගත කරන්න පුළුවා වෙනකම් නිකම් බොරුවට පැනලා දුවලා ගිහිල්ලා අමාරු වෙරෙන්න එපා හැබැයි උත්සාහයෙන් වීර්යය වැඩිලා අප්‍රමාදී යුක්තර තලමට තරුණ වයසේ කියලා ගානක් නැහැ මේ ඔක්කොම ඉක්ම වැන්දක් පුළුවන් අප්‍රමාදව ධම්මක වඩා ගත්තොත් ඒක හරි වටිනා නුවණක් ආරයි ඉතින් ඒක තම තමන්ගේ හැටි හැටියට කරගන්න දැනගන්න ඕනේ විවාහ වෙලා ඉන්න අය පෞල් ජීවිත කලාකප්පල් කරගන්න ලැහැත්ති වෙන්න එපා අවිවාහක වෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ වුණත් තමන් දැනගන්න ඕනේ මේ මාර්ගය හරියට අනුගමනය කරලා ප්‍රතිඵල හරියට ආවනම් හොඳ සංවර භාවයක් ඉදරෙයි ඒ මාවන ධර්මතාවයම තමයි හැකවර්ණියකුත් සැලසෙයි ආර්ය මාර්ගය අනුගමනය කළා මග පාදා ගන්න හිතෙන් මග පල්ලාභී වෙන්න යන්න එපා දෘෂ්ටියේ මග පල්ලාභී වෙන්න යන්නත් එපා එතකොට මොකද වෙන්නේ මම මෙහෙම ඇති කියලා හිත හිතා කල් තියාගෙන එපා ඇති කියන හිතක් දෙයක් නැහැ ලැබුණා නම් මේ සෝවාන් ඵලයේ මේ සකෘදාගාමී ඵල කියලා මෙහෙම නෙමෙයි වැටෙන්නේ මට පෙර මෙහෙම කෙලෙස් තිබුණා මෙහෙම රාගයන් නිසා ඇති වෙන දූෂිතතාවයක් තිබුණා දැන් ඒක නැහැ මෙච්චර මට වටන්නේ
ඉතර මට කවුරු හරි බැන්නොත් එහෙම මොකද හිතෙන්නේ කල්පනා කරලා බලනවා හිතෙන හැටි දැන් කවුරු හරි බැන්නොත් මොකද හිතෙන්නේ එහෙමම හිතෙනවා ඒ ගන්නට අන්න බලනකොට තමන්ගේ හිත වැලිච්ච මට්ටම තමන්ට පේනයි ඇත්ත වශයෙන් අද බැන්නොත් මම එදා කරපු විදිහේ දයන් මොකද එදා ආපු අදහස ගහනවා දත් ටික බලට යන්න පුළුවන් නම් එක බිල්ල කපලා දානවා අල්ලා පොළොවේ ගහනවා එහෙම අදහස් තිබුණා එක කාලයක් එන්න පුළුවන් තමයි දැන් මොකද හිතෙන්නේ බැන්නොත් හැබැයි ගහන්නේ නැහැ හොඳ පද දෙකක් කියලා බයිනවා තාම ඒ මට්ටම තියෙනවා මාත් බයිනවා තව කාලයක් යනවා බලනකොට මොකද හිතෙන්නේ බැන්නොත් බැන්නලා ගියාවි මන්නම් හිතරි දවන්නවත් නැහැ ඔය වැටෙනම වැඩෙන මට්ටම් තමන් බලන්න ඕනේ බොරුවට හැවටින්නේ නැතුව අවංකව තමන්ගේ මනස සුද්ධ වෙනවා නම් ඔය ක්‍රමයට තේරෙයි. ඒතර මුල් කාලේ කොහොමද තිබුණේ දැන් කොහොමද කියලා බලන්න විමර්ශනය කරලා තමන් ගැන. ඒකයි කියන්නේ ධර්මයයි මමයි කියන දේ නෙඉන්න. තව කෙනෙක්ගේ රුකුල අරගෙන අනුන්ගේ කරලා ඇත්තට මගේ තත්ති දැන් ඔබට කියන්නේ කොහොමද? මං සෝවාන් වෙලා ඇද්ද? සකෘදාගාමි වෙලා ඇද්ද? ඔය ජාතියට එහෙම යන්න එපා. ඒ වගේම අනුන්ගේ ලනු කන්නත් එපා. ලනු දෙන්නත් එපා. ඒක එහෙම ක්‍රමයක් තියෙනවා. මේ ශාසනයේ ශාසන මාධ්‍යයේ බොහෝ ලාභකීති ප්‍රශංසා එන තැනක්. මේව ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන සමහර පිරිසවලට ওই ලාභකීති ප්‍රශංසා එන්න පටන් ගන්නවා. හැබැයි මේ ශාසනය තුල ක්‍රමයක් තියෙනවා ඒවට කිසි තැනක් දෙන්නේ නැහැ ශාසන මාධ්‍ය යන අය. ඵලලාභීන් හෝ වේවා ආරේ ගුණ ඇත්තන් ওই ලාභකීති ප්‍රශංසා තුට්ටුවට ගණන් ගන්නේ නැහැ. නමුත් මේ සාමාන්‍ය ලෝකයාව මහ ලොකුවට ගණන් ගන්නවා. හැබැයි ඒ බඳු අය ඉදිරියේ අර බලාපොරොත්තුෙන් ලාභකී ප්‍රශංසාවට පහර වැදුනොත් එහෙම හිතෙන්ද පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? තමන් දෘෂ්ටියකටපත් වෙලා විවේචන කරන්න පටන් ගන්නවා අර ආර්ය උතුමන් හෝ ඒ බඳු පිරිය. ඊට පස්සේ මොකද කරන්නේ? තව කෙනෙකුට ගිහිලා ඔය කහපු ලනුව දෙනවා. හිතවත්කමට මොකද ඉන්නේ ඇත්තනේ නම් ඒක එහෙමනම් ඇත්ත තමයි තමුන් ගනුපත කරනවා අනුපත කරගත්තාම මොකද ඉන්නේ ලනු කෑවා ලනු දීපුවයි ලනු කාපුවයි අන්තිමට වමාරන්න බැරි වෙනවා මේ ආරි විනී ඊතරම් බලවත් සාසනයේ ඊතර බලවත් නිසා සාසනික වින කිසි කෙනෙක් සාසනික දෙයකින් ලාභ කීති ප්‍රහංසාවෙන් මත් වෙන්න නම් බලන්න එපා පොඩ්ඩක්වත් මේකේ තියෙන ධර්මයේ ලබාගෙන ධර්මයට අනුකූලව පැවැත්ම හැද ගහගෙන නිවන් දකින්න මිසක් ඔයින් එහාට නම් මේ ලැබෙන ලාභ කීර්ති ප්‍රහංසා සාසනික අභිවෘද්ධිය වේවා කියනවා මිසක් පුද්ගලික වශයෙන් තුට්ටුවකට ගණන් ගන්න එපා ගත්තොත් වැරේ වල දිනවා මේ යන මාර්ගයේ ඵල ලබා ගැනීමට බාධා වෙනවා ඵලේ නෙමෙයි ලැබෙන්නේ අපල ඊට පස්සේ ඊ අපල හොද කරන්න යන්තරත් නැහැ මන්තරත් නැහැ බලිත් නැහැ මොකුත් නැහැ බීතුත් නැහැ ඒ තරම් බලවත් වෙනවා ඉතින් බොහෝම පරිස්සම් වෙන්න පරසයන් වෙලා හිටන් ධර්මයට විරුද්ධ වෙන්නේ නැතුව ධර්මය තුළින් විමුක්තිය ලබා ගන්න කටයුතු කරගන්න සාසනය නිසා ලැබෙන්නා වූ යම් කිසි ලාභ කිසි ප්‍රාංශා ඒවා සාසනයට වේවා පුද්ගලිකව මට නොවේවා කියන තැන ඉන්න එහෙම කටයුතු කරගත්තොත් ජයග්‍රහණේ රතේ වරද්ද ගත්තොත් ජයග්‍රහණේ නට මහා විනාශයක් ඇති වෙයි පරසයන් වෙන්න ඕනේ